ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ කණත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ බාරකාර විහාරාධිපති වයඹ පළාත් ආගමික කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශක සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් බටුවත්ත ආතර පෙරේරා මාවත W.A.S. රූපමාලා මහත්මිය, නාවල නුවරවත්ත පෙදෙස උදිත රුවන් අබේපිටිය මහත්මා, මිල්ලෑව රණගිර නිවස ගුණවති තිලකරත්න මහත්මිය සමග මොනමල් දෙනිය කඩවල ගෙදර H.M. නිමලසේන මහත්මා ප්‍රධාන පිරිස. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරිමා නිගහපති සුකානි අධිගමනීයානි ගිහිනා කාමභෝගිනා
කාලේන කාලං සමයේන සමයං උපාදාය කතමානි චත්තාරී අත්තිසුකං භෝගසුකං අනනසුකං අනවජ්ජසුකං තී. මේ මොහොතේ අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් කොහේ හෝ තැනක වැඩ සිටින කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝ රත්නයෙන් මට අවසරයි මේ උතුම් සද්ධර්ම දේශනාව අපේ රට තුලත් අන්තර්ජාලය තුලින් මුළු මහත් ලෝකේ පුරාමත් විකාශය කරමින් මිනිසුන්ගේ හිත සුවපත් විය යුතු මොහොතක මේ උතුම් සද්ධර්ම දානමේ මහ පිංකම සඳහා සදහැබර ධර්ම දායකත්වයේ ලබා දුන් පින්වත් පින්වතියන්, ඔවුන්ගේ පවුල්වල පින්වත් පින්වතියන් ප්‍රධාන, අපේ රට තුල සහ ලෝකේ පුරා මේ බුදුබණ අහන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතීනි, බොහොම ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කරලා ජාතික ගුවන් විදුලියෙහි ආගමිකාංශේ මේ උතුම් දම් සභා මණ්ඩපේට දේශකයාණන් වහන්සේ වැඩමවා ගත්තේ. බුදුගුණ අරමුණු කරගෙන සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරලා මැදිරිය තුළ තිසරණ පන්සිල්ලි පිහිටා ගුණෝතුන් බවට පත්වී තථාගත බුදුරජාණන් වහන්සේ විඩාබර ගිහි ජීවිත ගෙවන පින්වත් ඔබේ දිවි මඟ ධර්මානුකූලව සකස් කරගන්නට උපකාර වෙන නිර්දේශ හතරක් ඇතුළත් උතුම් සූත්‍ර පාඨයක් මාතෘකා කරගෙන හෝරාවකට අඩු පුංචි වෙලාවක් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, තථාගත බුදුරජාණන් වහන්සේ ජීවිතේක වටිනකම ඒත්තු ගන්න අවබෝධ කරගන්න හැමදාම සාමින් වහන්සේලාට ජීවිතේ බුද්ධාවවාදය කළා. යමකට මේ බුද්ධාවවාදය නිතර ජීවිතේ මෙනෙහි කරන්න පුළුවන් නම් තමා ලබාගත් ගිහි පැවිදි ඔබේ පාර්ශවයේම ජීවිතයේ වටිනකම නිරතුරු අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. කනගාටුවෙන් උනත් මතක් කරන්න ඕන, අද සමාජෙ බොහෝම දෙනෙක් තමන්ගේ උතුම් ජීවිතයේ වටිනකම අවතක්සේරු කරනවා. ලාමක පහත් දේවල් වෙනුවෙන් මේ උත්තරීතර මනුස්ස ජීවිතය අවභාවිතා කරලා කයින් වචනින් හිතින් අනන්ත අකුසල් සකස් කරගෙන මේ උත්සාහ ගන්නි සතර අපායම මහගෙදර බවට පත් කරගන්නයි. ගමන් කරන්නේම අපාය මාර්ගෙමයි ඒ මහගෙදර සොයාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවවාදය හොඳට අවබෝධ කරගෙන ජීවිතයේ වටිනකම අවබෝධ කරගන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ නිරතුරු සිහිපත් කළේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියලයි. පින්වත් මහණෙනි, මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා කියලා. මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ස්වාමින් වහන්සේලාට පමණක් කියලා ඇඟහිත බේරගන්නත් අපේ ඇත්තු දක්ෂයි. දේශනාව කීවගෙන යද්දී අවබෝධ වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දේශනා සූත්‍ර දේශනා ආරම්භ වෙන්නේ භික්කවේ කියලා. බොහෝ සූත්‍ර දේශනා එතනදී ගම්ම්‍ය වන්නේ නෑ පින්නතුනි, ස්වාමින් වහන්සේලාට පමණයි මේ ආමන්ත්‍රණය කළේ කියලා. මේ ශාසනයට පැරෙන්න කිව්වේ සිවණක් ශාසනය කියලා. භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා, මේ සිවණක් පිරිසගෙමයි මේ ගෞතම ශාසනය. භාග්‍යවතුන් වහන්සේ භික්කවේ කිව්වේ මේ සිවණක් පිරිසටමයි. පින්වත් ඔබටත් පැවිදි වෙච්ච අපිටත් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාවවාදයේදී සිහිපත් කළේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත, මොහොතක්වත් ප්‍රමාද වන්න එපා.
එහෙම ප්‍රමාද නොවෙන්න භාග්‍යවතුන් වහන්සේ හේතු කාරණා සිහිපත් කළා. දුර්ලභංච මනුස්සත්තං, මේ ලෝකේ පරම දුර්ලභ ලාභේ තමයි ඔබ ලබාගත් මේ පිවිතුරු මිනිස් ජීවිතය. ලෝකේ පරම දුර්ලභ ජීවියා මිනිසා. වේහුඹහක් කඩද්දී අපේ රටේ ජනගහණයට වඩා ඒ වේ තුඹසේ වේයෝ ඉන්නවා. වැවක් බලද්දී ජලජ ජීවීන් අපේ රටේ ජනගහණයට වැඩි. වනි වන සත්තුත් එහෙමයි. අහසේ පියාසර කරන පක්ෂීන්ුත් එහෙමයි. නමුත් ලෝකේ පරම දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන එක. සමහර විට කල්ප 100,000 කෝටි ගාණක් සංසාරේ දුක් විඳලා නිරය, සතරාපාය, പ്രേත ලෝකයේ, තිරිසං ආත්මේ කල්ප ගණන් මේ වගේ දුක් විඳලා කෙනෙක් මතු වෙන්නේ. ඒ කල්ප ගානකින් කෙනෙකුට හමු වෙන උදාර මනුස්ස ජීවිතය ඔබට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සාවුතු මනුස්ස ජීවිතයක් ලබාගත් මිනිසුනේ මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වීතු දෙවෙනි කාරණේ තමයි දුර්ලභෝක්ෂණ සම්පatti. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් පින්වතුනි, ක්ෂණ සම්පත්තියේ ඉන්ද්‍රියන් අපූර්වට පිහිටන්නේ කලාතුරකින්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස දෑත දෙපාය වැනි ශාරීරික අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් මේසා සුන්දර විදිහට පිහිටපු මනුෂ්‍ය ජීවිතයක් ලෝකේ පරම දුර්ලභයි. මේ දේශනාව අහන බොහොම දෙනෙක් ඒ පරම දුර්ලභ උදාර ක්ෂණ සම්පත්තිය ලැබුවා. පිනතුල දැකලා ඇති හොඳට මානසික තත්ත්වයේ යහපත් ජීවීන් ජීවිත තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ මනස යහපත් වුණාට ශාරීරික අරෝබලත් වෙලා නොයෙක් විපරීත තත්ත්වයකට පත් වෙලා, කොයිතරම් යහපත් මනසක් තිබ්බත් ඇස කන නාසය දිව ශරීරය දෑත දෙපය අබ්බගත මන්දබුද්ධික අරෝබලත් ජීවිතයක් වුණොත් ඒ ජීවිතෙන් සාර්ථක ප්‍රයෝජනයක් ගන්න බෑ. සමහර උදවි ඉන්නවා ශරීර අවයව ඉතාම යහපත්. ඒ ජීවිතේ දිහා බැලුවාම හරිම ලස්සනයි. හැබැයි මනස වියවුල්, සිහි කල්පනාව නැහැ. ඒත් ජීවිතයෙන් සාර්ථක ප්‍රයෝජනයක් ගන්න බැහැනි. ලෝකේ ඕනම ආබාධයකට සල්ලේ කර්ම තුල යම් යම් විරූපී තත්වයන් අරෝබල තත්වයන් වෙනස් කරලා හදන්න පුළුවන්. නමුත් මනස විකෘති වුණොත්, මනස පීඩාවට පත්වෙච්ච කෙනෙක් වුණොත් ඒ මානසික රෝගයේ කපල කොටලා හදලා ප්‍රතිකාර වලින් ගන්න බෑ. ඒ මොනවාවත් නැති සුන්දර ඉන්ද්‍රියන් කෙනෙකුට ලෝකේ පරම දුර්ලභයි. ඒ නිසා මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා කිව්වා. දුර්ලභෝ සද්දම්ම සවණං, තථාගත බුදු කෙනෙක් ලෝකයට වදාළ පිවිතුරු බුද්ධ වචනයක් කෙනෙකුට නිරතුරු ශ්‍රවණයට ලැබෙනවා නම් ඒ පරම දුර්ලභයි. දැන් බුද්ධ ශූන්‍ය කල්ප ගැන දහම උගන්වනවා. පින්තුලේ අනතුරු ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඕන. බැරි වෙලාවත් ඔබම මහා ශූන්‍ය කල්පයක ලෝකෙ ඉපදුනා නම් මේ සද්ධර්මයේ කොහින් අහන්නද? බුද්ධෝ කියන හඬක්වත් අහන්න නැහැ. සාදුනාදයක් නැහැ. උතුම් චතුරාරි සත්‍ය ධර්මී සිහිනින්වත් ඇහින්නේ ධර්මේ නැහැ. ධර්මී විතරක් නෙමෙයි පින්නතුනි, මහා ශූන්‍ය කල්පයක ලෝකෙ කෙනෙක් ඉපදුනොත් කාටද දන් වේලක් පිළිගන්වල පින් සිද්ධ කරගන්නේ? කිසි කෙනෙකුට බෑ. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා කළ අනතුර. ඒගොල්ල දන් දෙන්නේ දුගී මගී යාචකෙන්ට. ශ්‍රමණක් බ්‍රාහ්මණින් ලෝකෙ නෑ. පින් සිද්ධ වෙන්න දන් වේලක් පිළිගන්ව ගන්න ආර්යයන් වහන්සේ නමක් ලෝකෙ මුණ ගැහෙන්නේ නැති, බුද්ධ වචනයක් ඇහෙන්නේ නැති,
ඒ විතරක් නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව බුද්ධෝ කියන හඬක්වත් නැති මහා ශූන්‍ය කල්ප ලෝකෙ පවතිනවා. අපි අනුතුරෙන් ගැලවුණා. උදේ ඉඳලා රෑ වෙනකල් මාධ්‍ය වලින් බුදුබණ අහන්න ලැබිලා තියෙනවා. ගමේ පන්සලේ ධර්මශාලාවේ පාසලේ සමිති ශාලා ගොඩනැගිල්ල ගෙදර කහද්දෝහි තුමාසේ අවුරුද්ද පින්කමකදී මොනතරම් සද්ධර්මය ඇහෙනවද. අද අපි මේ දේශනාව කරන්නේ මේ ජාතියේ උතුම් මහ ගෙදර ජාතික ගුවන් විදුලි. මේ මැදිරියට වැඩම කරලා මිදා එදා මිදාතුර ලෝකයා සතරාපා දුකින් මුදවන්න බුදුබණ දේශනා කළ මහා යතිවරයාණන් වහන්සේලාගේ උතුම් ගුණසූඳ තාමත් මේ මැදිරිය තුල පවතිනවා. කොටකොට ධම්මාවාස නායක හාමුදුරුවෝ, තලල්ලි ධම්මානන්ද නායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ රටේ නාරද ස්වාමින් වහන්සේ, මඩිහි මහානායක හාමුදුරුවෝ, හීනටින ධම්මාලෝක නායක හාමුදුරුවෝ, දේවමොට්ටාවේ අමරවංශ නායක හාමුදුරුවෝ, මේ රටේ අතිශය සම්භාවනීය මහවියතුන් වැඩම කරලා තථාගත ගැඹුරු සද්ධර්මයේ සරලව ජනගත කරමින් මේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිස් සතරාපා දුකින් මුදවාලු සද්ධර්මයේ භාණ්ඩාගාරයක් වගේ ජාතික ගුවන් විදුලි මේ මැදිරියට හැමදාමත් වඩිද්දි ධර්මාස්සිනිය වැඩේ ඉන්නකොට අද දක්වා ජාතියට බුදුබණ කියන මහවියතුන්ගේ ගුණසුවඳ ධර්මාවබෝධය ඒ පරිණත ඥානය අපිට කල්පනා වෙනවා. මම නම් හැමදාම කියන්නේ අපි උන්වහන්සේලාට සදා නමස්කාර කළ යුතුයි. ඒ සද්ධර්මය ජාතික ගුවන් විදුලියෙන් ලොවට ජනගත කිරීම ගැන එදා මිදාතර ඔබ කොයිතරම් බුදුබණ අහලා ඇද්ද? මට වෙලාවකට හිතෙනවා අපේ රටේ ඇත්තෝ නිරතුරු බුදුබණ අහපුවා ජීවිතේ එකතු කළා නම් ඒ බණ කන්ද ගිජ්ජකූට පර්වතයටත් වඩා උස ඇති. ගිජ්ජකුළු පවුවටත් වඩා උසට ගොඩ ගහන්න පුළුවන් අනන්ත බුදුබණ කන්දක් ඇසූ ශ්‍රාවක ඔබ ඇයි මේ අටලෝ දහමටවත් අකම්පිත තත්ත්වයකට ජීවිතය හැඩගස්ස ගත්තේ නැත්තේ? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුකංච දුක්ඛං. එනේන හැමදේටම ඔරොත්තුන දෙන ගතියක්වත් නිර්මාණය කරගන්න බැරි වෙච්ච ඔබ ඇසූ බුදුබණින් ඇති ඵලයේ කුමක්ද? මං ඔබෙන් ඇහුවොත් එකමික බුද්ධ වචනයක් කියන්න කටපාඩමි ඇසූ දහමි. ඔබට පාඩන්නේ, ඔබට මතකනේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, ශ්‍රාවක පිරිසක් බුදුබණ අහනවා. ඒ ශ්‍රාවක ඇත්තන්ගේ සද්ධාව තියෙන්නේ ඔඩොක්කුවේ කියලා. ඒක හරි අපූරු දෙයක්. කෙනෙක් වාඩි වෙලා තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්න කෙනාගේ ඔඩොක්කුවේ දුරු මිරිස් අබගම් මිරිස් ටිකක් තියෙනවා. තොරතෝංචියක් නැතුව කතා කර කර ඉඳලා එයා නැගිටලා යනවා හදිස්සියේ. ඔඩොක්කේ තිබිච්ච තුන පහ දුරු මිනිස් ටික ඔක්කොම එතන හැලෙනවා. එයා යන්නේ හිස් අතින්. එදා මිදාතුර සද්ධර්මය එතන අතහැරලා අපි ආපහු හිස් අතින් ගෙදර ගියා. ඒ ධර්මය අරගෙන ගියේ නෑ. ධර්මයේ ජීවිතයට එකතු කරගත්තේ නෑ. ධර්මයේ సంతාණය තුල පදිංචි කරගත්තේ නෑ. ඒ ධර්ම මාර්ගයට අනුගත වෙලා ජීවිතේ පවත්වගෙන ගියේ නෑ. මේ හැලහැප්පිලි ගැටීම් වතුර වලට වඩා කඳුළු බොන දුක් වේදනා ඒ ධර්මයේ නොවැඩීමේ විපාකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කල්ප ගානකින් බුදු කෙනෙක් වදාළ සද්ධර්මයේ මුණ ගැහෙන්නේ සතර ආපා දුකින් මිදෙන්න ප්‍රමාද වෙන්න එපා කිව්වා. ඊළඟ කාරණේ තමයි දුර්ලභෝ බුද්ධානං උත්පාදෝ. සම්බුදු උපතක් කෙනෙකුට අහන්න ලැබෙන්නේ කල්ප ගානකින්. ජීවමානෝ භාග්‍යවතුන් වහන්සේ දකින්න ඔබමා පින් නොකලත් පින්නුතුනි, ස්වරූපයෙන් බුදුන් දකින්න බුදුන් වඳින්න ඔබමා පින් කළා.
බුදුරජාණන් වහන්සේ මේ වගේ කියලා ස්වරූපින් සම්බුද්ධ ප්‍රතිමාවෙන් බුදුන් දකින්න, සිතුවම් කළ චිත්‍රයකින් බුදුන් දකින්න හිත පහන් කරගන්න භාග්‍ය අපිට ලැබුණා. ඒ නිසා සම්බුද්ධ ශාසනය තුල සැරිසරන්න, දහමට අනුව හැසිරෙන්න. අද මොනතරම් මේ බුද්ධ ශාසනේ බොහෝ දිනකට අමතක වෙලාද කියනවා නම්, උතුම් පසළොස්වක පොහෝ දිනේ පවා අපි යොදාගන්නේ අනන්ත පෞ සිද්ධ වෙන ලාමක දේවල් වෙනුවෙන්. අපි රටේ මහා වීරවරීන්, ප්‍රඥයින්, ගුණවතුන් සටන් කරලා පොයි නිවාඩුවක් සම්මත කරගෙන තියෙනවා. පසළොස්වක නිවාඩුව අපිට ලැබුණේ මොනවටද? අද අපි ඒක යොදාගන්නේ මොනවටද? පසළොස්වක නිවාඩුව වෙනකල් බලන් ඉන්නවා ගෙදර මකුල් දැල් ටික කඩන්න, තින්ත ටික ගන්න, ගේ සෝදන්න, ගෘහ උපකරණ පිරිසිදු කරන්න, දූ දරුව බලන්න එළියට යන්න, නෑදෑ ගම්බිම් බලන්න යන්න, විනෝද ගමනක් යන්න, යාළුවොත් එක්ක එකතු වෙන්න, සාද පවත්වන්න, පාට පාට මත්වතුර බෝතල් හිස් කරන්න. පසළොස්වක නිවාඩුව අපි යොදාගන්නේ අනන්ත කයින් වචනින් හිතින් පෞ සිද්ධ වෙන දේවල් වෙනුවෙන්. මාසයකට එක දවසක් තමන්ගේ ආධ්‍යාත්මික දිවිය ඒ උතුම් දිනේ සකස් කරගන්න අපි දක්ෂ නැත්නම් කවද්ද පින්නුතුනි මේ අනවරාග්‍ර සංසාරයෙන් එතර වෙන වැඩපිළිවෙල දියුණු කරගන්න? එනිසා කෙනෙකුට ලෝකෙ ලබා ගන්න බැරි පරම දුර්ලභ සම්බුද්ධ ශාසනය හමු වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට ප්‍රමාද වෙන්න එපා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී බවට හේතු වෙන අවසන් කාරණිය හැටියට වදාළි, දුර්ලභෝ සප්පුරිස සංසේවෝ. පින්වත් මහණෙනි, කල්යාණ මිත්‍ර සත්පුරුෂෙක් ලෝකේ හමු වෙන්නේ කල්ප ගානකින් කියලා කිව්වා. පින්තුල මවිත වේ, පුදුම වේ. ඇයි මේ කල්යාණ මිත්‍රිය ඕන තරම් අපි වටේ ඉන්නේ කියලා? නෑ, යමක් කමක් තියෙන වෙලාවට, බලේ තමන් වටේ තියෙන වෙලාවට, පිරිසක් තමන් ළඟ ඉන්න වෙලාවට, බාහුව බලේ කාය ශක්තිය තියෙන වෙලාවට අපි වටේ කැරකෙන ඇත්තෝ වැලගහට වවුල එනවා වගේ, අත්ති කොළ නමා ගත්තා වගේ තමන්ගේ පැත්තට. ඕන තරම් යාළුවෝ ඉඳී, ඒගොල්ලෝ හොඳ යාළුවෝ වෙන්න පුළුවන්, අත්තරින් එපා. හැබැයි ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයින් නෙවෙයි. කල්‍යාණ මිත්‍රෙක් අපි කොහොමද හොයාගන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, සත්පුරුෂ ගුණධර්ම වලින් පිරි පුද්ගලියෙක් ඇසුරු කරන කෙනා ධර්ම මාර්ගය දියුණු කරගන්නවා, සීක බල දියුණු කරගන්නවා. දැන් බලන්න, අපි ළඟ සීක බල දියුණු කර ගැනීමක් ගැන සිතිවිල්ලක්වත් නැහැ. කල්‍යාණ මිත්‍රෙක් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙහි පිහිටවනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අඳුනගන්න, සද්ධර්මයේ ගුණ අඳුනගන්න, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියා දෙමින් තෙරුවන් කෙරෙහි සද්ධාව මතු කරවනවා කල්යාණ මිත්‍රයා. ඔබට මතකද, ජෝතිපාල කුමාරයාට කල්යාණ මිත්‍රෙක් උනේ ගටිකාර නම් වූ කුම්භකාරයා, ඒ කියන්නේ වළං හදන මිනිසයා. බලන්න කොච්චර උන්ද කල්යාණ මිත්‍රෙක්ද කියලා. ගටිකාර තුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කිට්ටුම කල්යාණ මිත්‍ර දායකයා. කොච්චර කිට්ටුදී ආශ්‍රය. ගටිකාර තුමාගේ අම්මයි තාත්තයි දෙන්නගෙම දෑසාන්දයි පේන්නේ. ගටිකාර තුමා උදේ පාන්දරින් නැගිටලා ගෙවල් මිදුල් අතු ගාලා දෙමව්පියෝ පිරිසුදු කරලා උදේට යමක් බොන්න හදලා දීලා කෑම ටිකු එනවා. උදේටත් දවල්ටත් ඇති වෙන්නේ කෑම උයලා තමන්ටත් කෑම ටිකක් අරගෙන කුඹල් හලට යනවා, කුම්භකාර ශාලාවට. ඉකෙනි ගම් මැඩීම ඇත්තු එකතු වෙලා මැටිවලන් හදන ශාලාවට ගිහින් වැඩ පටන් ගන්නවා. ගෙදරින් පිටත් වෙද්දි හැමදාම අම්මයි තාත්තටයි කියනවා කෑම හදලා තියෙනවා, මේ දේවල් කැමති වෙලාවට කුස පිරින්න, කුසගින්න හැදුනහම බෙදාගෙන කන්න කියලා යන්නේ. එහෙම ගියාම සමහරදා පින්නුතුනි දහවල් පින්ඩ පාත වෙලාවට වීතරාගී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගටිකාරතුමාගේ ගෙදරට පිණ්ඩපාති වඩිනවා.
ඔබ අහලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝ වැඩ ඉන්න කාලේ මිනිස් ජීවිතයක පරමායුෂ අවුරුදු 25,000ක්. අවුරුදු 25,000ක් පින් කරගත්තු මිනිස්සු කොච්චර පින්වන්තද? දැන් ඝටිකාරතුමා කොමල්හලට ගියාම සමහර දිනවල වදින්නේ කල්යාණ මිත්‍රයෙක් වගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගෙට ගොඩ වුණා කියලා පුංචි සංඥාවක් කරනවා. අන්ද දෙමව්පියෝ දෙන්න දන්නවා මගේ පුතාගේ කල්යාණ මිත්‍ර භාග්‍යවතුන් වහන්සේ මේ වැඩල ඉන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දෙමව්පියෝ කියනවා සාමීනි කුස්සියට වඩින්න. පුතා පිළිවෙලට ආහාර පාන සකස් කරලා ගි කැමිටි තරම් පාත්‍රයට පිළිගන්වගෙන බෙදාගෙන වළඳන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුළු තැඟෙට වඩිනවා. බත් මුට්ටියේ වැංජන හැලිවල ඔක්කොම පියන් ඇරලා වැහුම් අයින් කරලා කැමති පරිදි දානී පාත්‍රයට බෙදාගෙන ආපහු අන්ද දෙමව්පියන්ට ඉතිරි ටික වහලා සමහරදා මුළු තැඟෙට වෙලාම වළඳනවලු. සමහරදා විහාරයට වඩිනවලු. කොයිතරම් භාග්‍යවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක්ද! බුදු කෙනෙක් මුළු තැඟෙට වැඩලා කල්යාණ මිත්‍ර ඝටිකාර දායකතුමාගේ දානී ටික තමම්ම පිළි අරගෙන වළඳනෝ නැත්තම් විහාරයට රැගෙන යනෝ වඩිනවා. අර දෙමව්පියෝ සාදුකාර දෙනවා. මගේ ඝටිකාර පුතාගේ කල්යාණ මිත්‍රයින් වහන්සේ වැඩලා 25,000ක් අවුරුදු දන් වේලක් බුදු කෙනෙකුට පුදන්න මොනතරම් භාග්‍යවන්තද! ඔබ එකිනෙකා එකිනෙකාට කල්යාණ මිත්‍රයින් වන්න. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයෙක් තව කෙනෙක්ව සද්ධාව නම් වූ සීක බලයේ පිහිටවන්න ඕන තෙරුවන් කෙරෙහි. තව සීක බලයක් තමයි සීලේ නම් වූ සීක බලය. කල්යාණ මිත්‍රයින් තව කල්යාණ මිත්‍රයෙක්ව සීලේ නම් වූ සීක බලයේ පිහිටවන්නට ඕන. දැන් ගෘහස්ත සීලයේ ගැන විතරක් කියමු. සීලයේ කියලා කිව්වම හුඟක් අය කලබල වෙන්නේ මහා ගැඹුරු ශික්ෂාපද රකින්න කාලයක් නැහැ කියලා. හරි දක්ෂයිනි හැම දෙයකින්ම ගැලවෙන්නේ. හැබැයි අමතක කරන්න එපා සසරින් ගැලවෙන්න බෑ. උපාය නැහැ. සතර අපායින් ගැලවෙන්න බෑ. උපාය නැහැ. තිරිසන් අපායින් ගැලවෙන්න බෑ. ප්‍රේත ලෝකයෙන් ගැලවෙන්න බෑ. නිරින් අත් මිදින්න බෑ. ඒකට උපායක් නැහැ. හැබැයි ඔබට ධර්මයෙන් ගැලවෙන්න උපාය ඕන තරම් තියෙනවා. ඔබ දෙන මායාව විසින් ඔබේ මනසේ දෙන සංස්කාරවලට ඔබ අහු වෙනවා. මොනවද මායාව ඔබ ධර්මයෙන් මුදවන්න දෙන සංස්කාර? පළවෙනි සංස්කාරය තමයි පුත්තාමත්ති. මගේ දරුවන්ගේ වැඩ තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මගේ දරුවෝ ඉගෙන ගන්නවා, මගේ දරුවන්ට උදව් කරන්න ඕන, මං දරුවන්ගේ දරුවෝ බලන්න හැම ගෙදරකම යන්න ඕන, ඒ අය වැඩට යන්න ඕන, ඒ අයට කරදරයි, මෙහෙම කිය කී අම්මල තාත්තල දරුවොත් හදලා දරුවන්ගේ දරුවොත් හදනවා. හරි උජාරුවට කවදාවත් හිතුවේ නෑනි දැන් අපි මේ තුරුල් කරගෙන ඉඹින්නේ, කිරිපොවන්නේ, නැලවිලි ගී කියන්නේ, වඩාගෙන සුරතල් කරන්නේ, සතර අපාය කියන එක තාම හිතිලා නෑ. ඒගොල්ල අත්තරින්න බැරි බැඳීම් දරුවන් හා දරුවන්ගේ දරුවෝ කෙරෙහි තියාගෙන මගේ දරුවෝ කියන බැඳීමෙන් මාරය දෙන උගුලට අහුවෙලා. මාරය සකස් කරන දෙවෙනි උගුල මොකද්ද? දනං මත්ති. සද්ධර්මෙන් ඔබ අයින් කරන්න මාරය දෙන ඊළඟ ඇම තමයි දනං මත්ති. ධනේ, දීපල, යාන වාහන, ගෙවල් දොරවල්, වතු පිටි, ඉඩකඩන්, අපේ පිටිසර ගංවල නම් දෙකන්න පැහෙන්නේ නැති කුඹුරු පිට්ටනි. කවදාවත් පැහෙන්නේ වතුරත් නැති. ඔප්පු මිටි, බැංකු පොත්, ඔය ඔක්කොම මනසින් අල්ලගන්න මිනිස්සු මාරයගේ බරපතල උගුලට අහුවෙලා සද්ධර්මයෙන් පිරිහෙනවා. ඒගොල්ලෝ හිතට ගන්න දෙයක් තමයි තව අපිට කල් තියෙනවා කියලා. බිහිසුණු කොරෝනාව ලෝකේටම කියලා දුන්න කිසි කෙනෙකුට මේ ලෝකේ නායකත්වයක්, අධිපතිත්වයක් නැහැ. මේ ලෝකේ එකම අධිපතිත්වයේ මායයා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, අධිපතීන් අතර ලෝකයේ මායයා තරම් අධිපතියෙක් මාදුටුවේ නැහැ කියලා. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වුණා. දැන්වත් පින්වතුනි, කල් තියෙනවයි කියලා හිතන්න එපා. මේ මොහොත පමණයි තියෙන්නේ කියලා හිතලා ගෙවිච්ච අතීතය අතීතයට බාර දෙන්න, අතීතය තුල වැළපෙන්න යන්න එපා. නොලැබිච්ච අනාගතය අනාගතයට තියන්න, අනාගත සිහින දකින්න යන්න එපා. ඔය දෙකම කරමින් ඔබ විනාශ කරගන්නේ පින්වත් මේ මොහොත කියන එක අවබෝධ කරගෙන
මේ මොහොත තුළ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. ප්‍රමාද වෙන්න එපා. ඒ නිසා උතුම් සීලය නම් මොසේක බලේ දියුණු කරගන්න. ගැඹුරු සීලයක නෙවී මහානාම සාක්කිතම බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා ඇහුයි, සාමීනි, ගිහි උපාසක උපාසිකාව. දැන් ඔය ගිහි උපාසක උපාසිකාව කිව්වහම සාම්ප්‍රදායිකව හිතපේක දැන් නවත්තන්න. අපි ගිහි උපාසක උපාසිකාවන් කියලා සාම්ප්‍රදායිකව පොතෙන් කියෙව්වේ, ඇහැව්වේ දේශනාවලදී, මරණ දැන්වීමේ දැම්මි, මළගෙදර බැනර එකේ දැම්මි, සාම්ප්‍රදායික දෙයක්. ඒ කියන්නේ වයසට ගිහින් දැස නොපෙනෙන, දෙකන නැසෙන, ඇවිද ගන්න වාරු නැති, ඇඳවිට්ටමවත් අල්ලගන්න නැගිටින්න බැරි වයසක ආච්චිල සීයලා අම්මල තාත්තලා සිල් නොගත්තත් ඒ ඇත්තන්ට කිව්වා උපාසක උපාසිකා කියලා. මතයක් හැදුන වයසට යන අයට ලැබෙන අවසන් ගෞරව නාමය තමයි උපාසක උපාසිකා. හරි වැරදි. භාග්‍යවතුන් වහන්සේගෙන් මහානාම සාකිතුම ඇහුවේ, ස්වාමිනී, උපාසක උපාසිකාව කවුරුන්ද? බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. නවගුණවාලයක්, පෙරවණ්ඩ උරමාලයක්, සුදු ඇඳුමක්, පසළොස්වක පෝයක්, අහවල් තැන ධර්මශාලාවක් ගැන දේශනාව කිව්වේ. මහානාම සාකිතුමාට කිව, හැබෑවට මේ ලෝකේ පින්බර උපාසක උපාසිකාවන් වන්න දරුවෙක්, තරුණෙක්, මැදිවිය කෙනෙක්, මහලු මව්පියන්, ඕනම කෙනෙක්. වයස තරාතිරම කිසිවක් නැහැ. එයා ළඟ තියෙන ඕනේ ගුණ තුනයි. බුද්ධං සරණං ගතෝ හෝති. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් නම්. ධම්මං සරණං ගතෝ හෝති. සද්ධර්මී සරණ කරගත්තා නම්. සංඝං සරණං ගතෝ හෝති. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වීතරාගී රහත් පරපුරි සංඝරත්නේ පිහිට කරගත්තා නම්, එත්තාවතාකෝ මහානාම උපාසකෝ, තිරුවන් සරණ යාමින්මයි කෙනෙක් උපාසක උපාසිකාවන් වන්නේ. නිවසේ ආලින්දි කාමරේ ඇඳේ ඉඳගෙන, සමහර විට අපි පෞද්ගලිකව දන්න දෙයක්, වියපත් වයසේ හුදෙකලා වෙච්ච දෙමව්පියෝ වැඩිහිටි නිවාසවල ප්‍රතිකාර ලැබීමෙන් රෝහල්වල වාට්ටුවල මේ දේශනාව අහගෙන ඉන්නවා. ඔබ අප්‍රමාදීව මෙතනදිම දැන් උපාසක උපාසිකාවන් බවට පත් වෙන්න. ඒ තමයි අවබෝධින් තෙරුවන් සරණ යන්න. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හඳුනාගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව මතු කරගෙන තෙරුවන් සරණ යන්න. එපමණකින් ඔබ උපාසකෙක් උපාසිකාවක් වෙනවා. ඊට පස්සේ අර කල්යාණ මිත්‍රේ තව කෙනෙකුට දෙන්න තියෙන වටිනාම දායාදිය ගැන මං කියවන්නේ, සීක බලේ සීලේ නම් වූ. එතකොට ඔබ සිල්වත් වෙන්න කියලා අමුතුවෙන් ලෑස්ති වෙන දෙයක් නෑ. ඔතන ඉඳලම ඔබ කරන්න ඕන දේ, පානාතිපාතා පටිවිඩතෝ, ප්‍රාණඝාතයෙන් වළකින්න. ප්‍රාණඝාතයෙන් වළකිනවාය කියලා කියන්නේ ඔබේ අතින් දඬුමුගුරු අවියාවිධ අරගෙන පණ ඇති ජීවිතයක් විනාශ කිරීමම පමණක් නෙමෙයි. කෙනෙක් ලව්වා කරවන්න, සැලසුම් හදන්න, උපායෝදන්න, වචනිකින් හරි ඒකට මග පෙන්වීමක් කරන්න එපා. දැන් මේවා දීර්ඝව කතා කළ යුතු දේවල්. බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන උතුම් තැනක් තමයි සම්මා ආජීවය, නිවැරදි ජීවන මග. මිත්‍යා ජීවෙන් ඈත් වෙලා සම්මා ආජීවයෙන් ජීවිතේ පවත්වගෙන යාම. ඔය ප්‍රාණඝාතය කියන පළවෙනි ශික්ෂාපදය ගැන දීර්ඝව අපේ රටේ සාකච්ඡා විය යුතුයි. මන්නන් ජාතියෙන් හැමදාමත් ඉල්ලුවේ බුදුබණ කියද්දී බිහිසුණු කොරෝනාවවත් පාඩමකට අරගෙන ප්‍රාණඝාතය විතරක් නෙමෙයි, විනාඩි කීපයකට දිව රස කරන්න කුණු රසෙන් සසර ඉඳලා ගියන ඔය පෞකාර පුරුදු ටික ටික ඈත් කරගෙන වණී වනසතිකුටත් නිදහසේ සුන්දර විදියට දරු පැටවුන් එක්ක ජීවත් වෙන තියෙන අයිතිය උදුර ගන්න එපා. එහෙම කරන්න උපදිස් අනුබල දෙන්න එපා, උපක්‍රම යොදන්න එපා, වචනිකින් හරි ඒක සමාදන් වෙන්න එපා. පානාති පාතා පටිවිඩතු, ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න. අදින්නාදානා පටිවිඩතු, අර විදියටම සොරකමින් ඈත් වෙන්න. කාමී සුමිච්ඡාචාරා පටිවිඩතු, වැරදි කාමාස්වාදයන්ගෙන් වළකින්න. මුසාවාදා පටිවිඩතු, බොරු කියලා කෙනෙක් රවට්ටල බොරු සාක්ෂි දීලා ඇත්ත නැති කරලා, නැත්ත ඇති කරලා අප්‍රමාණ වාක් දුස්චරිතෙන් පව් කරගන්න එපා.
සුරාමීරියේ මජ්ජපමා දට්ටානා පටිවිරතෝ. මත්වීමට ජීවිතේ, ප්‍රමාදී ඇතිවීමට ජීවිතේ, සතර අපායට මග පෙන්වන මත්වතුර මද්ද්‍රව්‍ය මේ වගේ ඈත් වෙන්න. බුදුරජාණන් වහන්සේ මහා නාම සාකිතුමාට කියනවා, එත්තාවතාකෝ මහා නාම උපාසක සීලෝ. මෙයි පින්වත් මහා නාම සාකිතුමනි, තෙරුවන් සරණ ගිය උපාසකයෙකුගේ උතුම්ම සීලය. දැන් කලබල නොවි කල්‍යාණ මිත්‍රයෙක් තව කල්‍යාණ මිත්‍රයෙකුට දෙන්න තියෙන වටිනම දායාදී සීලේ නම් සීක බලේ හොඳට අවබෝධ කරගන්න. එතකොට සද්ධාව නම් සීක බලේ, සීලේ නම් සීක බලේ. ඊළඟට ත්‍යාගී නම් සීක බලේ, ඡාගය. පුංචි දෙයක් හරි දන් දෙන්න හුරු කරන්න, දානිහි අනුමෝදන් කරවන්න, දකින්න සලස්වන්න, සම්මාදන් වෙන්න, සකසාදන් දෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, පින්වත් මහණෙනි, මම තරම් දීමෙහි විපාක දන්න කෙනෙක් ලෝකේ ඉන්නවා නම් කෑම කාල පිඟාන ඉතුරු වෙච්ච අවසන් ඉඳුල් බත් පිඩවත් කෙනෙකුට නොදී අනුභව නොකරන්නේය. පුංචි දෙයක් හරි දන් දෙන්න. සුතනම් වූ සාක බලය, සීක බලය. ඒ කියන්නේ හොඳට ධර්මය අවබෝධ කරගන්න, ධර්මය අහන්න, සද්ධර්මයට දායකත්වය දෙන්න, ඒ ධර්මයේ කටපාඩම් කරගන්න, සාකච්ඡා කරගන්න, නිතර කියවන්න. දැන් බලන්න, නිතර නිතර බුදුබණ අහනකොට, ඇසූ දහම නැවත නැවත අහනකොට ධර්මයේ මතක හිටිනවා. නිතර බුදුබණ අහනකොට නොදන්නා ධර්ම කරුණු අවබෝධ වෙනවා. නිතර බුදුබණ ඇහෙනකොට ධර්මමය මානසිකාරය තුල පිහිටලා අකුසලයෙන් බැහැර වෙන්න මඟ හැදෙනවා. නිතර බුදුබණ අහන්න. සුතනම් වූ සීක බලය. ඊළඟට ශ්‍රද්ධාව, උතුම් සීලය, ඒ වගේම ඡාගය. ඒ කියන්නේ පුංචි දෙයක් හරි දන් දෙන ගුණේ, ධර්ම අවබෝධය. ඊළඟ අවසාන දේ ප්‍රඥාව නම් වූ සීක බලය. අවබෝධයේ බුද්ධිය ඥානීය දියුණු කරගන්න. බුදුදහම කියලා කියන්නේ අවබෝධයයි, බෝධිය කියලා කියන්නේ අවබෝධයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා අවබෝධයෙන් යුතු ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන, ලෝකය අවබෝධ කරගත්ත. දැන් මේ කල්යාණ මිත්‍රයෙක් හරිනම් එයා තව කෙනෙක්ව මෙන්න මේ සීක බලපහි පිහිටවන කෙනා තමයි මේ ලෝකේ උතුම්ම කල්යාණ මිත්‍රයා. දැන් මේ සියල්ලම හිතට අරගෙන පින්නතුලගේ ජීවිතවල තියෙන අඩුපාඩු සකස් කරගෙන ධර්ම මාර්ගයේ දියුණු කරගන්න. අද මා මාතෘකා කළ පුංචි සූත්‍ර පාඨය කෙටියෙන් විග්‍රහ කරලා අපි දේශනාව නිමා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අපේ අංගුත්තර නිකායි චතුක නිපාතයට අයිති අනන සූත්‍රයෙන් තමයි මේ කොටස අපි තෝරගෙන අද මාතෘකා කළේ. අනන ණය නැති කමනි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ගිහියන් විසින් පැවිදි උතුමන් වහන්සේලගේ බලාපොරොත්තුව ලෞකික මට්ටම ඉක්මවා ලෞතරා ගුණ විශේෂයක් ලබන එක, ඒකත් අපි නිතර වඩන්න ඕන දහමක්. භයානක අනතුරකට අහුවේගෙන යන බවක් පේනවා. බිහිසුණු සසරේ රැකවරණය මේ ජීවිතය තුළ හදාගන්න බැරි වුණොත් ගිහි පැවිදි අපි දෙපාර්සියෙම මරණින් මතු නිදන් ඉඳලා අවදි වුණා වගේ අල්ලගන්නේ නිරය. ඒ නිසා ලෞකික මට්ටම ඉක්මවා ලෝතුරා ගුණ විශේෂයක් ලැබීම භික්ෂුවගේ කාර්යභාරයයි. ගිහි පින්නතුන්ලට ගිහි ජීවිතය තුළ මෙලොව විඳිය යුතු ලෞකික සැප හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා. චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි. ගිහිනා කාමභෝගිනා, කාලේන කාලං සමේන සමයං උපාදාය කතමානි චත්තාරි. අතිසුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්ජ සුඛಂತಿ. පින්වත් ගෘහපති, කාම සම්පත් අනුභව කරන කාමභෝගී ගිහියා විසින්, ඒ කියන්නේ මේ දේශනාව අහන ගිහි පින්වත් ඔබ විසින් එක එක කාලෙන් කාලයට ලැබිය යුතු, ඒ වගේම ළඟා කරගත හැකි, ලැබිය හැකි සැප හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා අහනෝ,
කතමානි චත්තාරි. මොනවද ගිහියා ජීවිතයේ තුල ළඟා කරගත යුතු සැප අතර? බුදුරජාණන් වහන්සේම පිළිතුරු දෙනවා. පළවෙනි සැපේ තමයි අත්තිසුකං. සුකං කියලා කිවි උදාර සැපතට මිලව. එතකොට ගිහි ඔබ ළඟ තියෙන ඕන පළවෙනිම සැපත ජීවිතේ අත්තිසුකං. මොනවා හරි සැප සම්පත් Tamanට තියෙනවා කියන සතුට. මේක ඔබ ළඟ තියෙන්න ඕන. සැප සම්පත් අපි ළඟ තියෙනවා කියන සතුට ඔබ ළඟ තියෙන්න ඕන. ඒ කියන්නේ පින්නුතුනි, ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඉතරීතර ගුණේ මහන්සියලමක් උපයාගෙන තියෙනවා. එහෙම දෙයක් අපි ළඟ තියෙනවා කියන සතුට හදාගන්න ජීවිතේ. ලෝකයේත් එක ගලපලා බලද්දී ඔබට මොනවද පින්නුතුනි අඩුපාඩු? ඔබ දන්නවද? අද වුණත් හැම රාත්‍රියකම අපේ රටේ සමහර නගරවල වීදිවල, ජනාකීර්ණ වීදිවල රෑවෙලා කඩකාමරයක් කඩසාප්පුවක් වහනකල් කිරිදරුව තුරුල් කරගත්ත අම්මාවරු අර කඩකාමරේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. මහරෑ කඩකාමර සාප්පුව වහලා ගියාම ඒ කඩකාමර සාප්පු ඉස්සරහා පඩිපෙළේ පත්තර කොළයක් එලාගෙන කිරිදරුව තුරුල් කරගෙන සීතලී ගෙහි ගෙහි නිදා ගන්න අම්මලා, හිසට සෙවණක් නැති, කුසට ආහාරක් නැති, ඇඟටිනට ලස්සන වස්ත්‍රයක් නැති මිනිස්සු මේ ලෝකෙත් අපේ රටෙත් නැතුවා නිමි. එකිනෙකාට ඇඟිල්ල දික් කර කර චෝදනා කරන එක නෙමේ දහම. පුංචි දෙයක් හරි මිනිස්සු වෙනුවෙන් පිහිටක් වෙන දයාබරත්වය බුදු සරණ ගිය බෞද්ධයෝ ළඟ තියෙන්න ඕන. එවන් සමාජයක ඔබට මොනවද අඩුපාඩු? සෙවණක් තියෙනවා නිදාගන්න වැටිලා ගියා. ඇඳුමක් තියෙනවා විලි වහගන්න. මොනවා හරි රත් කරගෙන කන්න ගෙදර දොරේ යමක් තියෙනවා. ජීවිතේ ලෙඩක් දුකක් හැදෙනවා නම් බෙහෙත් ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ Tamanට තියෙන දේ ගැන සතුට වෙන්න. අප්‍රමාණ තෘෂ්ණාවෙන් අනුන්ට තියෙන විදියට මට නැණි කීකී සමාජයට වෛර කර කර පව් සිද්ධ කරගන්න එපා. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. සංසාරික කල්යාණ කර්ම පාප කර්ම වලට අදාළ ප්‍රතිඵලයේ දායාද කරගෙන යන සංසාර ගමනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහප්‍රතිය, කාම සම්පත් අනුභව කරන ගිහියෝ විසින් ලබන්න ඕන පළවෙනි සැපත ඕන් ළඟ තියෙනවා. ඒ කියන්නේ Tamanට සැප සම්පත් Tamanගේ මට්ටමට තියෙනවා කියන සතුට ජීවිතය හදාගන්න කිව්වා. මට නෑ කිය කී නාහින් අඬලා ජීවිතේ දුකට පත් කරගන්න එපයි කිව්වා. ඒ පළවෙනි එක. දෙවෙනි කාරණේ භෝග සුඛං. හරි සතුටක් හදාගන්නකව ජීවිතේ ධාර්මිකව දුක් මහන්සියෙන් බාහුවලින් දෑති මහන්සියෙන් උපයාගත් වස්තුව අපි ළඟ තියෙනවා කියලා. යාන වාහන, ගෙවල් දොරවල්, දීපල ඉඩ කඩන් වතු පිටි, වීටික ධාන්‍ය ටික. දැන් gedara සීතකරණ ඇරලා බලන්නකෝ. මොනවා හරි රත් කරගන්න දෙයක් තියෙනවා. නමුත් අපේ හිත හැමදාම කියන්නේ මදි, මට නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා භෝග සුඛය කියලා කියන්නේ ධාර්මික උපයාගත් වස්තුව මට තියෙනවා යම් මට්ටමකට කියන සැපත ගිහියන් විසින් හදාගන්න කිව්වා. තුන්වෙනි කාරණේ අනන සුඛං. හරි වටිනවා. ණය නැති බව. කාටවත් මන් ණයක් නෑ. දැන් අපේ රටේ පහුගිය කාලේ, පහුගිය අවුරුදුවල, මෑත කාලේ නෙමෙයි, පහුගිය අවුරුදුවල අපිට බේරගන්න බැරි වසංගතයක් තිබුණා. පෞද්ගලික සමිති සංවිධාන ආයතන ගමට ඇවිල්ලා ගමී පුංචි පුංචි කාන්තා සංවිධාන, වැඩිහිටි සංවිධාන හදලා බලහත්කාරයෙන් මිනිස්සු ණයකාරයෝ කෙරුවා. ඒව ගෙවා ගන්න බැරුව මිනිස්සු හරියට පීඩා වින්දා. දැන් අවුරුදු එකහමාරක් දෙහික ඉඳලා අපි දකිනෝ ඒ වසංගතයේ නෑ. මිනිස්සු ටිකක් සැනසෙල් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, මං කාටවත් ණයක් නෑ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් අනන සුඛයේ කියන සැනසෙල් ඔබ ළඟ තියෙනවා. ගිහියෝ ජීවිතේ පුළුවන්තරම් ආත්මාභිමානින් කටයුතු කරන්න ඕන. අලස කුසීත මිනිස්සු හැටියට එකිනෙකාගෙන් ණය අරගෙන ණයින් පිරිච්ච බර වෙච්ච පෞකාර ජීවිතයක් ගත කරන්න නැතුව. ඒ නිසා
අනන සුඛයේ කියන උතුම් සැපතත් ඔබ ළඟ තියෙන්න ඕන. අවසාන කාරණේ අනවජ්‍ය සුඛං, සිත කය වචන යන තිදුරින් නිදහස් නිරවුල් ක්‍රියා කරන ධාර්මික පුද්ගලයෙක් කියන සතුටත් ඔබ ළඟ තියෙන්න ඕන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මෙන්න මේ උදාර ලෞකික සැප හතර. අතිසුඛය, තමන්ට යම් මට්ටමකට සැප සම්පත් තියෙනවා කියන සතුට. භෝග සුඛය, ධාර්මික උපයාගත් වස්තුව තමන්ට තියෙනවා කියන සතුට. අනන සුඛේ ණය නැහැ, මම කිසි කෙනෙකුට මට ණය බරක් නැහැ කියන මානසික සුවය. අනවජ්‍ය සුඛය කියන්නේ සිත කය වචන යන තුන්දුරින් නිවැරදි නිරවුල් කර්මාන්ත කරලා දැහැමින් ජීවත් වෙනවා කියන සතුට. ගිහි කැටියට මේ උදාර සැප හතර ඔබේ දිවිය තුල විද්‍යමාන වේවා කියන ප්‍රාර්ථනාව තුල අද මේ හෝරාවට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ධර්ම දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි බටුවත්ත ආතර පෙරේරා මාවත 226B නිවසේ පදිංචිව සිට දිවංගත වුණු ඒ ඒ සිරිවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීම, එතුමා සිහිපත් කිරීම, පී ඇග්නස් කුසුමාවතී මෑණියන් සිහිපත් කිරීම, එතුමියට පින් අනුමෝදන් කිරීම, ඒ ඒ දීපා දයාල් සිරිවර්ධන ආදරණීය ස්වාමි පුරුෂයා සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පවුලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය පතා ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ බටුවත්ත ආතර් පෙරේරා මාවත 226B නිවසේ පදිංචි W.A.S. රූපමාලා මහත්මිය. නාවල නුවරවත්ත පෙදෙසේ පදිංචිව සිට පරලොව සැපත් මිත්‍රසේන අබේපිටිය මහතාට සහ DC අබේපිටිය මැතිනියට පින් අනුමෝදන් කිරීම, මේ පින්වත් දෙපොළ සිහිපත් කිරීම එයගේ භවගාමී දිවිය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම සියලුම නෑහිතවතුන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සිත ශාන්තිය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම වගේම පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ පවුලේ පුතණුවන් විසින්. එතුමා දායකත්වයට එක්වන්නේ නාවල නුවරවත්ත පෙදෙස නිවසේ සිටයි. වසර 29කට පෙර අභාවප්‍රාප්ත විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම් තිලකරත්න දයබර ස්වාමි පුරුෂයා පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, ඒ වගේම වරිග පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, බස්තියන් තිලකරත්න පියාණන්ට, පතිරගේ පුංචි නෝනා මෑණියන්ට, සීමන් සුරවීර පියාණන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව වැසෙන මෑණියන් ඇතුළු පුතුන් දෙදෙනා සහ ගයනා සේනාරත්න, රුවනි රාම වික්‍රම ලේලිවරුන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, 2022 ආපෝස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තරුෂී දහම්නා මිනිබිරියටත් අධ්‍යාපනය ලබන ඉමිර, මෙන්ෘත සහ වසන්ද කිත්සර මොනබුරන් දෙදෙනාටත් ඉගෙනීමේ කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, මිල්ලෑව රංගිරි විහාරස්ථ පූජ්‍යපාද අංගමයේ සීවලී ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන දායක දායකාවන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ හොරණ මිල්ලෑව රණගිරි නිවසේ විශ්‍රාමික ගුරු උපදේශිකා ගුණවතී තිලකරත්න මහත්මිය, ජනක චන්දිම තිලකරත්න පුතණුවන් සහ ධම්මික තිලකරත්න පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. 2022 හයවැනි මාසයේ දෙවැනි දින උපන්දිනයේ යෙදුණු HM දිල්ෂාන් වින්දික මුතුකුමාරගේ පුතාටත්, 2022 හයවැනි මාසයේ 13 දින උපන්දිනයේ යෙදුණු HM සුධීර චිරන්තක මුතුකුමාරගේ පුතාටත්, ඒ වගේම 2022 හයවැනි මාසයේ 30 දින උපන්දිනයේ යෙදෙන HM නිමලසේන
අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්න එතුමා. එතුමාටත් නිරෝගී සුවය, චිරජීවනය, ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම භාර්යාව හිරන්ති විජේසේකර මහත්මියට, දෙපාර්ශවයේ සියලුම සහෝදර සහෝදරියන්ට, දූවරුන් සියලු දෙනාට නිදුක් නිරෝගී භව සහ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කිරීම, ගරුතර දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මෝනමල් දෙනිය කඩවල ගෙදර වෙහෙරයායවත්ත පදිංචි එච්.එම්. නිමලසේන මහත්මයා. මිලඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. පංචශීලී පිහිටා ගුණබරව සාර්ථක ලෞකික ගිහි ජීවිතයක් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් සිව්සැපේ ගැන බුදුබණ ඇසූ පින බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ට අයත් වීමෙන් පින් කැමිති දෙවි දේවතාවෝ මේ උදාර කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. දායකත්වලාභී පින්වතුන්ගේ සහ බුදුබණේ සෝබේ නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට සසරින් එතරව නිවන් දකින්නට මේ කුසල් පාරමිතාවක් වේවා. ජාතියේ මහගෙදර ගුවන් විදුලිය ආගමිකංශේ මේ උතුම් මැදිරිය තුළ එදා මෙදාතුර මේ රටේ ලෝකයේ මිනිසුන් සතරාපා දුකින් මුදවන්න බුදුබණ දේශනා කොට අපවත් වී වදාළ අපේ රටේ මහා වියතුන් වහන්සේලා මේ උතුම් කුසල් අනුමෝදන්ව ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කර ගනිත්වා. පින්වත් ඔබට තෙරුවන් සරණින් යහපතක් වේවා. බුදුබණේ සූ පින් බෙලින් ධර්මාවබෝධයෙන් ජීවිතාවබෝධය ලැබේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. අද ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කණත්තේ වැව කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, නේපාලයේ ලොම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, වයඹ පළාත් ආගමික කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශක, සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ පේමරතන ස්වාමින් වහන්සේයි. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපට කතා කරන්න අපේ දුරකථන අංකය 0112697140. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.